මේ අපිට පේන්නේ මේ කොළ. හැබැයි කොළ මහජනතාව මම හිතන්නේ ඇත්තම නෑ. ඒකට හේතුව තමයි මම දැක්ක මහජනතාව වැඩිම ඉන්නවා උකස් මධ්‍යස්ථාන තුල. උකස් මධ්‍යස්ථාන හුඟක් තියෙනවා කිරිබත් ගොඩ. මම දැක්ක මහජනතාව එතන තමයි ඉන්නේ. අපි දන්නවා දැන් ගිය අවුරුදු එකහමාර විතර ඇතුළත ශ්‍රී ලංකාව ජනතාව බිලියන 600කට වඩා වැඩි ප්‍රමාණයක් Tamanගේ රත්රම් බඩු උකස් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ තියෙන ජීවන වියදම මේ වගේම බඩු ගණන් නිසා ජීවිකාව කරගන්න බැරි නිසා Tamanගේ තියෙන රත්රම් ආභරණ උකස් කළා තමයි මම දැන් ජීවිකාව කරගන්නේ. ඒකයි අපි කියන්නේ මේ 140කට පමණ කෑම නැතු ඉන්න රටක් අපි මේක. ඒ නිසා Tamanගේ තියෙන කනකර ආභරණ ඔක්කොම උකස් කළා තමයි යන්තම් ජීවත් වෙන්නේ. මගේ රජයක් කරද්දී ඉදිරියේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උකස් කරලා තියෙන බිලියන 600කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක ඒ අය කරන පොලිය 150කින් කපලා දානවා. ඒක මම මගේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා. ඒකට හේතුව තමයි මේ මහජනතාව දැන් පීඩාවෙන් ඉන්න මහජනතාව තමන්ගේ ඊළඟට වෙන්නේ මේ බිලියන 600ක් වටිනා රත්රන් බාණ්ඩ ටික ඔක්කොම හිතන්නේ මේ බැංකු වලට. ඒ වගේම මේ උකස් ආයතන වලට අයිති වෙන්න යන්නේ. ඒක තමයි සාමාන්‍ය සින්න වෙන්න යන්නේ. ඒ தත්ත්වය මගහැර ගැනීම සඳහා ඉදිරියේදී මම ජනාධිපතිවරයාගෙන් පත් වුණාම මම ඉස්ලාම කරන කාර්යයෙන් එකක් තමයි මේ උකස් කරලා තියෙන රත්රන් බඩු වල යාළගේ පොලිය 150කින් කපා හැරීම. ඒ වගේම අපි දන්නවා දැන් මේ මහජනතාව අපි දැක්කත් මේ කිරිබත්ගොඩ නගරයේ විශාල ප්‍රමාණයක් මේ වගේ මේ පොළවල් වලට එන ප්‍රමාණය අඩු වෙලා තියෙන එකට හේතුව තමයි මහජනතාවට දැන් අතේ මුදල් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔය අනෙකුත් දේශපාලන පක්ෂ ඒ නායකයන් මේ කොච්චර පම්පෝරිය ගැහුවත් අපි ජීවන වේදම අඩු කරන ඒ වගේම මේ ආදායම වැඩි කරන විදිහට ක්‍රමයක් හදනවා කියලා රජයේ ආදායම වැඩි කරනවා කියලා කරන්න බැරි හේතුවක් මොකද මේ දේශපාලනඥයන් ආර්ථික පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒ වගේම ආදාය වේදම කළමනාකරණය කියන්නේ කොහොමද කියලා දැනුමක් නැති නිසා මම හිතන්නේ ඉදිරියේදී මං වගේ ව්‍යාපාරික වශයෙන් දියුණු වුණු ඒ වගේම ආර්ථික විද්‍යාව ඒ වගේම රාජ්‍ය පරිපාලන ඉගෙන ගත්ත රජයේ උසස් රැකියා කරපු පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම රට බාර දිය යුතුයි කියන පදනම ඉන්නේ. එහෙම වුණත් තමයි අපිට මේ ණය බරින් ඒ වගේ මේ ජනතාව දුකින් මේ දුකෙන් මුදවා ගන්න හැකි එකම ක්‍රමය ඒක තමයි වෙන්නේ.